ආයුබෝවන් කොහොමද ඔයාලට අද මම ගෙනාවේ ලෝක ප්‍රකට ළමා නවකතා ලේඛිකාවක් වන එනිඩ් බ්ලයිටන් මාත්මියගේ ද ෆැමිලි කියන පොත් සීරීස් එකේ සිංහල පරිවර්තන පොත් ටික ළමා කතා රැජින ලෝ පුරා ළමයින්ගේ අම්මා යන විරුදාවලියෙන් හැඳින් වූ එනිඩ් බ්ලයිටන් මාත්මිය තරම් දරුවන් ගැන දන්න කෙනෙක් තවත් නැතුව ඇති කියලා හිතෙන තරමටම එතුමියගේ පොත් හරිම රසයි. ඒ තරමටම දරුවන්ගේ මනෝලෝකය පුදුම තරම් ලස්සන වචනවලින් එනිඩ් බ්ලයිටන් මහත්මිය ඇගේ කතාවලින් රස කරලා තියෙනවා. වර්ෂ 1897 අගෝස්තු 11 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර නැගෙනහිර ඩල්විච් ප්‍රදේශයේ උපත ලබන ඇය දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ පළමු වැන්නා. එනිඩ් බ්ලයිටන් යන නමින් ලොව පුරා ප්‍රසිද්ධ වුවත් ඇය එනිඩ් මේරි බ්ලයිටන් වෙනවා. ඇගේ ප්‍රථම ග්‍රන්ථය 1922 චයිල් විස්පර්ස් යන නමින් එළිදැක් වෙනවා. ඇය පාසල් ගුරුවරියක් නිසාමද වූ ඇයට තිබුණේ ළමා මනස පිළිබඳව හසල දැනුම. ඒ බව ඇගේ පොත් රසවින්දම අපට තේරෙනවා. දරුවන්ගේ ලෝකය තමාගේ ලෝකය කරගනිමින් ඔවුන්ගේ මනෝභාවයන් සුන්දර ලෙස ඇගේ පොත්වලින් රසවත් කරත් 1930 එංගලන්තය ඇමරිකාව නවල ශ්‍රීලන්තය වැනි යුරෝපා රටවල පුස්තකාලවල ඇගේ පොත් තහනමට ලක් වෙනවා. ඒ ඇය ජාතිවාදය වර්ගවාදය පිළිබඳ අදහස් දරුවන් අතර පතුරවනවා කියලා. ඒ වගේම ඇගේ කතාවල කිසිදු සාහිත්‍ය වටිනාකමක් නැති බවටත් චෝදනා නැගුණා. හැබැයි ඒ කිසි දෙයකට බැරි වුණා එනිඩ් බ්ලයිටන් මහත්මියව නවත්තන්න. ඇය ළමා ලොවේ රැජින ලෙස ඇගේ පොත් රස විඳින දරුවන් ඇයට කිරුළ පැලැන්දුවා. ඒ නිසාමද මේ වන විට ඇගේ කතා පොත් පිටපත් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. එමෙන්ම ඇගේ මේ සුන්දර කතා ලෝපුරා භාෂා 90කට පමණ පරිවර්තනය වෙලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. එනිඩ් බ්ලයිටන් මහත්මියගේ කතා පොත් ගැන කතා කරද්දී අමතක කරන්න බැරි අපේ රටේ සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සුදත් රොහාන් මහතා. පන්පසිදුවන්, සත්සුමිතුරෝ, අපූරු ඉස්කෝලේ වගේ පොත් ලංකාවේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වෙන්න හේතු වුණේ සුදත් රොහාන් මහතා. මේ පොත් හරිම රසට අපි අතට පත් කරපු නිසා. ඒ වගේම එනිඩ් බ්ලයිටන් කියපු ගමන් අපේ මතකයට සුදත් රොහාන් මහතාගේ නම නිරාසයෙන්ම පැමිණෙන්නේ එතුමා තරම් ඇගේ පොත් රස කරලා අපිට ගේන්න කෙනෙක් නොවැති නිසාමදෝ කියලා මට නම් හැඟෙනවා. අද මම කියන්න යන ද ෆැමිලි බුක් සීරීස් එකේ පළවෙනි පොත වුණ කරවෑන් ගෙදර ළමයි පරිවර්තනය පොත මට හරිම විශේෂයි. ඒ මොකද කිව්වොත් කියවනවක් තියා ඉස්කෝලේ වැඩක්වත් කරපු අවුරුදු 12ක කම්මැලි ළමයෙක් වුණ මාව පොත්වලට ඇබ්බැහි කළේ මෙන්න මේ සුගත් රොහන් මහතා පරිවර්තනය කරපු කරවෑන් ගෙදර ළමයි පොත. පොත් මෙච්චර රසද කියලා දැනගත්තේ එදා මේ පොත කියෙව්වට පස්සේ. පොත්වලට ඇබ්බැහි වුණෙත් එතුමා නිසා. ඒ නිසා ඒ ගෞරවයේ හිමිවිය යුත්තේ සුදත් රොහන් මහතාට. ඉතින් මාව පොත් උම්මන්තකේ කරපු සුදත් රොහන් මහතාට හිස නමා ආචාර කරමි. මම විතරක් නෙවෙයි ගොඩාක් පොත් කියවන අයගේ ළමා කාලේ රසවත් කරපු අපූරු චරිතයක් තමයි සුදත් රොහන් මහතා. ඔන්න දැන් යමු පොත් සීරීස් එක බලන්න. මේක පොත් 6ක්ම තියෙනවා. කරවෑන් චිල්ඩ්‍රන්, සෝසිජේන් ෆැමිලි, බටර් කප් ෆාම් ෆැමිලි, සීසයිඩ් ෆැමිලි, ද ක්වීන් එලිසබත් ෆැමිලි, ද පෝල් ස්ටාර් ෆැමිලි. එතකොට මේ පොත් ටිකේ පරිවර්තන කරවෑන් ගෙදර ළමයි, බෝට්ටු ගෙදර ළමයි, ගොවි ගෙදර නිවාඩුවක්, මුහුදාද්දර ගෙදර ළමයි, සයිරු තෙරේ සවාරියක්,
දුන්නවකින් දුර ගමනක් විදියට අපේ අතට එනවා. මයික් බෙලින්ඩා ඈන් කියන එකම පවුල ළමයි තුන් දෙනා වටා ගෙවුන ගෙතුන හරිම රස සරල කතා පොත් සෙට් එකක් තමයි මේ. ඉතා දුර බැහැරක සේවය කරන ඔවුන්ගේ අප්පච්චි අවුරුදු දෙකකට පස්සේ ඔවුන් සමග ජීවත් වෙන්න පටන් ගන්නවත් එකම එතෙක් ඔවුන් ජීවත් වූ අත්තම්මාගේ නිවසින් සමු ගන්නවා. ඊට පස්සේ යාලා කරවෑන් එකක් මිලට ගන්නවා. කරවෑන් එකක් කියන්නේ මොකක්ද? ඒක ජීවිතේ කොහොමද කියලා බලාගන්න හැමදාම මම කියනවා වගේ පොත කියවන්නම වෙනවා. ඔන්න ඒ විදිහට කරවෑන් එකේ ජීවිතයෙන් පටන් ගන්න පළවෙනි පොතෙන් දෙවෙනි පොතට යද්දි තියෙන්නේ එයාලා පාසල් නිවාඩුව පොට්ටු ගෙදරක ගත කරන ප්‍රීතිමත් කතාව. තුන්වෙනි කතාවෙන් එයාලා බටකප් ගොප්පොලේ ගෙවන සුන්දර නිවාඩුව ගැන ලියලා තියෙනවා. හතරවෙනි පොතෙන් මූද අත්තර ජීවත් වෙන්න එන එයාලගේ රස අත්දැකීම් ලියලා තියෙනවා. පස්වෙනි පොතෙන් සයුරු තෙරේ සවාරියක් යන ඈන් බෙලින්ඩා මයි දුම් නැවකින් දුර ගමනක් ගිහින් හයවෙනි පොතෙන් නවතිනවා. මේ පොත් හරීම සරලයි වගේම පොත් පුරාවටම සතුට දෝරේ ගලනවා. පුංචි ළමයින්ට වගේම අපටත් පොත් මුල්ලක් අල්ලගෙන රස විඳින්න පුළුවන් හරීම අපූරු පොත් සෙට් එකක් තමයි මේ. මේ පොත තරංග ප්‍රකාශනය. ඉතින් මම නම් කොළඹින් දුර බැහැර නිසා මේ පොත් මම ඉන්න ප්‍රදේශයේ පොත්හල්වල නම් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි වගේ පොත්වලට පිස්සු ඇටලා ඉන්න අයට පොත් ගන්න හොඳ ක්‍රමයක් තමයි ඔන්ලයින් පොත් ගෙන්වා ගැනීම. මම මේ ලස්සන පොත් සෙට් එක ගෙන්න ගත්තේ youread.lk කියන Facebook පේජ් එකකින්. එයාලා හරිම සුහදශීලී වගේම හරිම කාර්යක්ෂම. මම ඕඩර් එක දාලා දවසයියේ පොත් ටික මගේ අතට පත් වෙනවා. පොට්ටික ලැබුණාට පස්සේ අපිට මුදල් ගෙවන්න පුළුවන්. ඉතින් ඔයාලට පොට්ටික ගෙන්න ගන්න ඕනි නම් youread.lk එකට යන්න. ගිහින් අදම ඕඩර් එකක් දාන්න. youread.lk ගැන වැඩි විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. එහෙනම් තැනින් තැනට ගමන් යන්න පුළුවන් කරවෑන් ගෙදර මොකද්ද කියලා බලා ගන්නයි, තොටිල්ලක් වගේ පැද්දෙන බෝට්ටු ගෙදර දවසක් ගත කරන්නයි, කිකිලියෝ බිත්තර දාන හැටි, බැටළුවන්ගේ ලොම් කපන හැටි බලන්නයි, බට කප් ගෝවි පොලේ මොහොතක් ගත කරන්නයි, බිත්තර සලාද රාස්බෙරි ක්‍රීම් වලින් අනූන රසම රස කෑම වේලක් විනින්නයි, සයුරු තෙරේ සවාරියක් යන්නයි, දුන් නැමකින් දුර ගමනක් යන්නයි එකතු වෙන්න මේ රස වෑහෙන පොත් ටිකත් එක්ක. එහෙනම් සුබ දවසක් ගිහින් එන්නම්.